අද මම ඔයාලට පෙන්නන්න යන්නේ කොහොමද මේ කිඹුලා බනිස් හදන්නේ කියලා. ඉතින් මම ඒකට පාවිච්චි කරන ඕ එකත් පාන්, එහෙන් ගියාම රෝස් පාන්, එහෙන් ගියාම මාළු පාන්, ඒ සේරම හදන එකම ඩෝ එක තමයි පාවිච්චි කරන්නේ. අද මම ඔයාලන්ට මේ ස්ලයිඩ් එකේ දානවා ඒ ඩෝ එක හදන හැටි. ඉතින් මම මෙතනින් එහාට අනිත් කෑම හදද්දි ඩෝ එක හදන හැටි මම දාන්නේ. ඉතින් මේ මෙතන පිටි ග්‍රෑම් 500ට අදාළ අනිත් අවශ්‍ය කරන දේවල් මම ස්ලයිඩ් එකක දානවා. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය කරන ප්‍රමාණයට ඒ අනුපාතයක හදා ගන්න ඕනි මේ ඩෝ එක. අපි ඉස්සල්ලාම කරන්නේ මේ වගේ පොඩි භාජනයක් අරගෙන අපි පිටි 500ට ඊස් ග්‍රෑම් 12ක් දානවා. නැත්තම් මේස හැඳි එකමාරක්. ඊට පස්සේ ඒකට සීනි තේ හැන්දක් දානවා. මතක තියාගන්න මේ ඔක්කොම මෙෂර්මන්ට් පිටි ග්‍රෑම් 500කට. මේක දාලා බලලා ඊට පස්සේ මේ ටික ටිකක් කලවම් කරලා ඊස්ට් සීනි ඊට පස්සේ ඒකට වතුර දා ගන්න ඕනේ. සෙන්ටිග්‍රේඩ් අංශක 35ක් වගේ රස්න තියෙන වතුර ටිකක් මේකට දාන්න ඕනේ. ඩෝ එක හදාති ගන්න වතුරත් සෙන්ටිග්‍රේඩ් අංශක 35කට වගේ රස්න තියෙන වතුර ගන්න ඕනේ. මේ උණු වතුර ගන්න එපා. ඉතින් මේකට සෙන්ටිග්‍රේඩ් අංශක 35 වගේ වතුර ප්‍රමාණයක් දාලා මේ ටික හොඳට කලවම් කරලා මේ වගේ හොඳට කලවම් කරලා මේ වගේ පීන්කෙන් චුට්ට වෙලා විනාඩි 10ක් 15ක් විතරම වහලා තියා ගන්න ඕනේ. ඊස්ට් ටික හොඳට පිපෙනකම්. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ඊස්ට් ටික හොඳට පිපිලා තියෙනවා මේ. ඉතින් මේ වැඩේ කරන්න විනාඩි 15ක් විතර ගියා මම පීනෙන් වහගෙන. දැන් අපි කරන්නේ මේ පිටි ග්‍රෑම් 500 අරගෙන ඒකට ලුණු මේස හැන්දක් දානවා. ඒක දාලා පොඩ්ඩක් කලවම් කරගන්න ඕනි. ඒ කලවම් කරගත්ත පස්සේ අපි අර ඊස් මිශ්‍රණය දානවා. උරන්න පේන හොඳට පිපිලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ තෙල් මේස හැඳි එකහමාරක් දානවා. මතක තියාගන්න මේ වෙනකොට ඔයාලා දාන්න පුළුවන් මාගරින් මේ සැහැඳික හමාරක් දාන්න පුළුවන්. නමුත් අතින් කරන හින්දා මම තෙල් දානවා. අතින් මේ ඩෝ එක හදන හින්දා නැත්නම් මැෂින් එකක කරනවා නම් ඔයාලට මාගරින් කරලා දාලා කරන්න පුළුවන්. ඉතින් ඒක කළා මේ ටික හොඳට කලවම් කරනවා. කලවම් කළා ඊට පස්සේ අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට වතුර දදා ඒ වතුර වල ටෙම්පරේචර් එක අංශක 35ක් විතර වෙන්න ඕනි. දාලා මේක හොඳට කලවම් කරගෙන ඩෝ එකක් හදා ගන්න ඕනි. දැන් මේ විදිහට මම වතුර ස්වල්ප බැගින් කලවම් කර කර මේ විදිහට මගේ ඩෝ එක මම හදාගත්තා. ඊට පස්සේ කරන්නේ මේ විදිහට හොඳට පිරිසිදු කරගෙන මේකට පිටි ටිකක් හලාගෙන දැන් අපි මේක හොඳට මේ විදිහට ඩෝ එක සොප් වෙනකන් මේ විදිහට අඹර ගන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් විනාඩි 15ක් විතර වගේ මේක මේ විදිහට කරන්න ඕනේ. ඉතින් වැඩි බර දාන්න ඕනේ නැහැ. වා මේ විදිහ අත් දෙකෙන් කරනවා නම් මේ ඇඟ ඉස්සරහට එන බර හොඳටම ඇති. වැඩි තද කරන්න මොනවත් කරන්න ඕනේ නැහැ. හොඳට සොෆ්ට් ඩෝ එකක් වෙනකන් මේක මේ විදිහට අඹර ගන්න ඕනේ. දැන් මම විනාඩි 15ක් විතර මේක මේ විදිහට කරගත්තා. දැන් නම් හොඳට සොෆ්ට් වෙලා තියෙනවා ඩෝ එක. ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේ හොඳට මේක සොෆ්ට් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ඩෝ එක නමාගෙන හොඳට ලස්සනට ඔයගොල්ලන්ට කියන්න ඕනේ පිටි ග්‍රෑම් 500කින් අපිට එනවා පිටි ග්‍රෑම් 500කින් ඩෝ එකේ බර එනවා හරියටම ග්‍රෑම් 800ක්. ඒක මතක තියාගන්න ඕනි. දැන් අපි කරන්නේ අර භාජනය අරගෙන මේක ඇතුළට දාලා මේකට වතුර චුට්ටක් උඩින් අත ගාලා ගාලා මේක ක්ලින් රැප් එකකින් වහලා සෙන්ටිග්‍රේඩ් අංශක 35 40ක් වගේ උණුසුමක් තියෙන තැනක මේක තියන්න ඕනේ. එහෙම තිබ්බොත් ඔයගොල්ලන්ට පැයකින් පැයකහමාරකින් මේක හොඳට මේ ඩෝ එක හදා ගන්න පුළුවන්. මේ වගේ හොඳට ක්ලින් රැප් එකකින් වහලා රස්නේ තියෙන තැන එකේ මේක තියන්න සම්පූර්ණ මේ වගේ තුන් දෙගුණයක් තුන් ගණක් විතර මේක පිපෙනවා. දැන් මම මේක පැය දෙකකට කිට්ටුව තිබ්බා. දැන් ඔයගොල්ලන්ට පේනවා හොඳට මේක මේ විදිහට පිපිලා තියෙනවා.
ඉතින් මේ විදිහට තමයි ඩෝ එක හදාගන්නේ. මාළු පාන් හදන්න, රෝස් පාන් හදන්න, යන් කිඹුලා බනිස් හදන්න. ඉතින් මේ ග්‍රෑම් 800ක් බරයි. මම මේකෙන් ග්‍රෑම් 110ක් 120ක් විතර වගේ ප්‍රමාණවලට වෙනම බෝල හදා ගන්නවා. එතකොට මට පුළුවන් මේකෙන් කිඹුලා බනිස් 6ක් 7ක් විතර හදන්න. එතකොට මම මේ ඒ ඩෝ එකෙන් මම මේ වගේ බෝල 7ක් හදාගත්තා. මම දැන් කරන්නේ මේකටත් වතුර චුට්ටක් පොඩ්ඩක් ඉහලා ආපහු ක්ලින් රැප් එකකින් වහලා තව පැය භාගයක් විතර තියෙනවා. දැන් මම මේක පැය භාගයක් විතරේ හදාගත්ත බෝල ටික තිබ්බා. දැන් ඒවත් ආපහු පිපිලා තිනවා හොඳට. දැන් අපි අර මේවා එකක් අරගෙන මම හදා හැරි පෙන්නන්නම් කිඹුලා බන් එකේ ෂේප් එක. මේක මෙහෙම ඩාලි වෙලා පොඩ්ඩක් අතින් ඉස්සලාම් තුම්හුලා ෂේප් එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ රෝලර් පීන් එක අරගෙන මේකක් දික් අතර හොඳට දවා ගන්න ඕනේ. කියලා මේ පැත්තට හොඳ තුන් හුලක් ෂේප් එකක් වෙන විදිහට මේක මේ විදිහට හදා ගන්න. වැඩි තද කරන්නේ කරන්න මේක. දැන් මේ විදිහට ලස්සනට ඒ ෂේප් එක ආවට පස්සේ අපි කරන්නේ මේක මේ අතට රෝල් කරනවා. ඇගුලට පේනවා කිඹුලා බනිස්ගේ ෂේප් එක මේ විදිහට ගන්න පුළුවන්. දැන් අපි හදාගත්ත කිඹුලා බන්ස් ටික අපි මේ වගේ පිගානක් කරා. ඒකට පිටි චුට්ටක් දාලා මේ වගේ තියලා අපි මේක පොඩ්ඩක් තෙත රෙදි කෑල්ලකින් මේක වහ ගන්න ඕනේ. වහගෙන මේක ආපහු තව පැය භාගයක් විතර තියන්න ඕනේ මේක හොඳට ලොකුවට පිපිලා එනකම්. දැන් අපි මේක දැන් විනාඩි 30ක වගේ තියාගත්තා. දැන් අන්තිම ස්ටෙප් එක අපි කරන්න තියෙන්නේ මේකේ මේ විදියට වතුර ටිකක් ගාලා මේ හැම එකම හොඳට වතුර ටිකක් ගාන්න ආලා මේකට සීනි දාගන්න ඕනේ. දැන් මේ විදියට ඔක්කොම කිඹුලා බරිස් වල අපි සීනි තවරගෙන සෙන්ටිග්‍රේඩ් අන්තක 180ට අවන් එක රත් කරලා ප්‍රී හීට් කරලා අපි මේක විනාඩි 20ක් 30ක් විතර මේක හොඳට මේ බේක් වෙනකන් බේක් කරගන්න ඕනේ.